අද රාත්‍රියේත් පළත් කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර ඊයේ සිට ඇදහැලන අධික වර්ෂාව නිසා ප්‍රදේශ කිහිපයක ජනජීවිත අඩාල වුණා. නොවුට් නිව්වේලි වතුයායේ බංගලා කොටසට පස්කන්දක් කඩා වැටීමෙන් නිවාස 6කට හානි සිදු වී තිබෙනවා. අප වාර්තා කරපු පැවසුවේ මේ හේතුවෙන් පවුල් 11ක පුද්ගලයන් 59 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. ඔවුන් නිව්වේලි දෙමළ විද්‍යාලයේ නවාතැන් කියන සිටිනවා. මෙතර නායම් අවධානමක් නිසා නවලපිටිය කොළපදන කොන්ගල ප්‍රදේශයේ පවුල් 15ක් ඉවත් කර තිබෙනවා. ඔවුන් මේවන විට රඳවා ඇත්තේ කොටගල දෙමළ විද්‍යාලයේ. රත්නපුර ප්‍රදේශයෙන් කළුගඟේ ජලමට්ටම පහළ ගියද මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජලමට්ටම සුළු ගංවතුර මට්ටම දක්වා ළඟා වෙමින් නැතයි වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් පාලින්දෙනුවර, බුලත්සිංහල, කිරියැල්ල, ඉංගිරිය, මදුරාවල, මිල්ලනිය සහ කළුතර ප්‍රදේශවල එකම් කොට්ටාශවල කළුගඟ අවට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටිය යුතු බවයි. දැන් අවධානයේ ඉදිරි දින කිහිපය තුළදී කාලගුණ තත්ත්වය පිළිබඳවයි. දිවයිනේ පවතින තද සුළං තත්ත්වයේ යම්කිසි වර්ධනයක් පෙන්වුම් කරන බවට කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ. විශේෂයෙන්ම බස්නාහිර, දකුණ, සබරගම, උතුරු මැද, වයඹ, උතුරු යන පළාත්වල වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලටත් මේ රතුපෑම පෙන්වා දෙන ප්‍රදේශවලට පැර කිලෝමීටර 60ක පමණ තද සුළං අපේක්ෂා කළ හැකි. මේ රතුපෑම පෙන්වා දෙන ප්‍රදේශවලට ඔබ්බෙන් ඇති මුහුදු ප්‍රදේශවලට පැර කිලෝමීටර 60ත් 70ත් අතර තද සුළං අපේක්ෂා කළ හැකි බවටයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ. ජනතාවගෙන් මේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙසටයි.